අපේ කන්දේ මහගමයා ප්‍රේක්ෂකයෝ වගේම අපි කන්දේ මහත්මයා ඇතුළු අපි හැමදෙනාම මේ දවස්වල බොහොම හිතාගන්න බැරි තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. කොරෝනා දෙවන රැල්ල කියලා අපි එක හඳුන්වනා හුඟක් දෙනෙක්. මේ වෙලාවේ අපි කතා කල්පනා කරා කන්දේ මහත්මයා ඇතුළු තව අපේ විද්වත් මණ්ඩලයක් අපේ කවුරුත් දන්නවා අපේ මේ වෙනකොට අපේ කන්දේ මහගමයා රූපවාහිනී channel හරහා අපිත් එක්ක අදාසෝ මාරු කරගත්ත දැනුම බෙදාගත්ත අපේ පන්නිලවෙද මහත්මයා ඉන්නවා. ඒ වගේම අපේ channel එකට අලුත් ඒ වුණාට අපිට අලුත් නැති අපේ වෛද්‍ය සම්පත් වෛද්‍යතුමා ඉන්නවා. වෛද්‍යවරු දෙන්නෙක්. එක්කෙනෙක් දේශීය වෛද්‍යවරයෙක් අනික වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙක්. ඒනට අපේ ඔක්කොටම වැඩි වෛද්‍යවරයෙක් වෙන අපේ කන්දගම් මහත්තයත් අපිත් එක්ක ඉන්නවා. කන්දගම් මහත්තයා මේ වෙලාවේ මිනිසුන් අපේ ප්‍රේක්ෂකයෝ ඇතුළු මේ අපේ රටේ ලෝකෙම ඉන්න ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මම හිතනවා කොරෝනාව ඒ කොරෝනාත් එක්ක බැඳිච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආහාර. ආහාර කියන ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි කන්දක මාත්‍යා කියන්නකෝ ආහාර මොන වගේ ප්‍රශ්නයක්ද මේ වෙලාවේ? ඒකට ඔබතුමා ගාව තියෙන උත්තර මොනවද? आहार गेन कथाखंड खलीन मतुकाट अवतीर्ण वेन्न मम क्षमति मे पनवीडे मम मीट खली मंगता कंदे महागम्याके जून विजयक्रिशल कोरोना नवत्त गंदकी लघु मोन जाति मे मस वेनकोट इवर की लघु नमु जून विजयक्रिंद वेनकोट नवत्त नत्ना लघु प्रश्न के अतन मे मस नवत्त नवत्तला मेकल बेरून देता मैं जून विजयक्रिंद मेक हप नवत्त अई मंग एक जून विजयक्रिंद इन पिटिंग පිටින් මොකද ඒකට දින නියම කරලා මම කිව්වේ සූර්ය කර්කටක නිවර්තන ඉන්න වෙලාවේ ලංකාව ඇතුලේ ඉන්න මිනිසුන්ගේ සෙම තත්ත්වය දිනු වෙනවා සෙම රෝගින් දිනුවා ඒක සෙම තමයි මේ කොවිඩ් 19 මේ ගේ මිත්‍රයා ඉතින් එහෙම આવොත් ප්‍රශ්නයක් එහෙමනම් ඉතින් එතනින් එහා දැන් කරන්න තියෙන එකම දේ තමයි අවේ අහපු ප්‍රශ්නේ ආහාර පිළිබඳ ප්‍රශ්නේ අපි ආහාර පිළිබඳ ප්‍රශ්නේදී කතා කරනවා බුදුදහමෙන් මරන් සියලු සත්වයෝ ආහාරෙන් ජීවත් වෙති आनंद मोह बड़ सही पेले धर्म असी मन सुन मोहूट आहार देव एव देवल अभी बुद्धा मे मालती तो आहार अभी की अन्व एक अभी अभी बुद्धा मे अभी एक्न एक प्रार्थने निवन दखीम सन्दा संसार गमन अयंकर गिम सन्दा ये सन्दा योजना कर प्योरल तीन बहुम पैदल इव योजना कर प्योर मे क्रियात्मक वेडपीलतीन एकक्तम अभी अभी संतुष्टि परमंदन किलकन कीन आय कीन अभी तब तनक विश्वास परमा ज्ञाति किल कीन तब तनक इकटे अन्नी तब तनक सगच्चावेन निब्बान परम सुख इतकोट ईतत् मुलिम की वेन आरोग्य परमा लाभ तो आरोग्य कथा करोट अपे 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 निरोगी कथा करोट मे रोगी तत्व कथा कले अदये निवे चरके सुश्रुते सारात संग्रहाय हुनिंग हदय रोत् हदारण कोट मे रोग तिबिला नै मुलदी पृथ्वी रोग तिबिला नै नमक रोग एक दिक मतुवेन कोट पलवेन मतुवेन रोग हंदुरागान बरी रोग ये हंदुरागान बरी रोग එකම තව තව රෝග මතුවෙනකොට තමයි මේ මනස දිනු රිසිවරු හිමාලයේ සුදුසුතනකට ගිහිලා සාකච්ඡා කරන්න දැන් මොකද්ද කරන්න කියලා. එතෙන්දී තමයි ඉල්ලලා තිබුණේ කවුද සක්‍රිය ගාවට මේ යන්න ඕනේ මේක උත්තර හොයාගන්න. කවුද යන්නේ නියෝජිතයෝ. ඒ නියෝජිතයෝ දෙන්නේ පත් කරනවා. ඒ පත් කරපු එකනේ බාරද්වාජ සහ අනිත් පැත්තෙන් බාරද්වාදත් නෑ පුලස්ති සභාපතිවරයා හිටියා නමුත් එතන යන්නේ බාරද්වාජ එක පැත්තකින් අනිත් පැත්තෙන් කොහොමද මට කලබලෙන්න මතක් වෙන්නේ මේ දෙන්න යනවා ගිහිල්ලා අහන්නේ සක්‍රදීයන්ගේ එක ප්‍රශ්නයක් මනුස්ස ලෝකයේ මිනිසුන්ට ලෙඩ තිබුණා දැන් ලෙඩ හැදෙනවා අපිට කියන්න ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද හැදුනොත් ලෙඩ කොහොමද සනීප කරගන්නේ කියලා ඒ සක්‍රදීයව බොහොම පැහැදිලිව කියනවා लिड हेदेन्े हेदन एक हेतु प्रधान हेतु आहार दिवन हेतु ग्रहलोक ग्रहलोक सीम तुम बल प्रेम तुंगनी पड़ सरवेना सीम मेकत्व तुम तुंदोस्पेन्नी
එතපස්සේ ඒවා නවත්ත ගන්න කොහොමද කරන්න වෙන්නේ ආහාර පිළිබඳව විස්තරයක් පැහැදිලි කරනවා ඒක තමයි ආහාර පාන පිළිබඳ විස්තරේ ඒක තමයි අන්න පාන විදි ආහාර මේ ආහාර කියන්නේ ශක්තියයි ඒ ශක්තිය සූර්යාගේ ශක්තියයි ඒක සකස් වෙන්නේ වෙනස් වෙන්නේ එකින් එක වෙනස් වෙන්නේ ග්‍රහ සූර්යාලෝකයේ ග්‍රහලෝක හරහා පරාවර්තනය වෙන පරාවර්තන වීමත් ඒක ඒ සාක අවශෝෂණය කර ගැනීම උඩ එහෙනම් ද්‍රව්‍ය ගුණ විඥාණය අර මේ ගස් වල තියෙන ගුණ සහ ඒවා පැහැදිලිව ආයුර්වේදයේ හඳුනාගන්නේ මේ මෙතෙන්දී එහෙනම් ආහාර පිළිබඳව කතා කිරීම මේ කොරෝනා නවත්තා ගැනීම සඳහා පළමුවෙනි පියවරයි මිනිසුන්ගේ ප්‍රතිශක්තිය දිනු කර ගන්න ඕනේ ඒ ශක්තිය දිනු හදා ගන්න ඕනේ ශක්තියත් එකමයි ප්‍රතිශක්තිය ඒ සඳහා ආහාර අනිවාර්යයෙන්ම අපි මේ විස්තර කර ගන්න ඕනේ ආහාර වලත් අපි හිතන්නේ බඩ පිරුණොත් ඒක තමයි ආහාර කියලා නෑ බඩ පිරීම නෙමෙයි ආහාර එකම ආහාරයත් සමහර වෙලාවට විස වෙනවා සමහර කාල වලට විස වෙනවා अन्न एक हनुनागेन अभी आहार गत्त अभी मंगिता नीरोगे तो आरोग्य परमालाभ अपे फलवीन लाभ आरोग्य उदाहरण कथे गत्त आहार हेदन तने गुण विनस्वेनो एक गोया हेदन तने हटिट हे गुणे विनस्वेनो काले अनु गुण विनस्वेनो सूर्य कर्कटक इनकोट एक गुणिया मकर इनकोट एक गुणिया समके इनकोट एक गुणिया මෙවැනි විදිහට මේක වෙනස් වෙනවා කියලා විස්තර කරලා තියෙනවා මේ කිසි දෙයක් අද අපි දන්නේ නැහැ අද අපි රටේ තියෙන එකම තල්ලුව තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බල කරනවා ආහාර වලින් ස්වයං පෝෂණය කරන්න කියලා ගුණාත්මක භාවයක් අවශ්‍ය නැහැ ප්‍රමාණාත්මකව වැඩි කරන්න කියලා ඒ හින්දා එක එක සමාගම් වල එක එක උපදේශකරුන්ගේ ලනු කාලා ප්‍රමාණාත්මකව වැඩි කරලා ගුණාත්මක ආහාර නැත්ති කරුවා ඉතින් කොහෙන්ද ආරෝග්‍ය පරමලාභ කියන්න අපිට අයිතිය ඒ හින්දා අපි දුර්වල මිනිස්සු බවට පත් නම මේ වෛරසය කෙලින්ම අපිට ඇතුල් වෙනවා. එතන එහෙම ඇතුල් වුණාම අපිට තියෙනවද සතුට? සන්තුෂ්ටි පරමන් දණන් කියන්නේ. අපිට සන්තුෂ්තිය කියන ධනය නැති. ධනය නැති වෙලා යන්නේ අපි ලෙඩ්ඩු. ලෙඩ්ඩු. එහෙනම් ඒ ඒ ඒ ඒක නැති වෙලා යනවා. ඒකම එහෙම නැතුණාම අපිට ඉතිරෙන්නේ විශ්වාසය. ජීවිතය පිළිබඳවත් විශ්වාසකයිද? එතකොට විශ්වාසය පරමාඥාති කියන්නේ කොහොමද අපිට? විශ්වාසයක් නෑ. එහෙම නැති තැනක දුර්වල වෙච්ච මනසක් කඩා වැටිච්ච ජීවිතයක අපිට නිවන ගැන හිතන්න පුළුවන්ද එහෙනම් මේ නිවන තමයි පරමම සැපය කියලා කියන්න අපිට පුළුවන්කම තියද මාතෘකාව ලස්සනයි හැබැයි මේ කොරෝනා එකසේ මේ මාතෘකාව වෙන්නේ එහෙනම් මේ පියවර මේ විදිහට විග්‍රහ කරගෙන ගියොත් මේකට උත්තරය හොයාගන්න හරිම ලේසියි බුදු දහමෙම කියනවා එක තැනකදී මොකද්ද හේතුව හේ ඵලය නෙමෙයි හේතුව හොයන්න මේ ඵලය අපිට හම්බෙලා තියෙන්නේ මේ ඵලය ඇති වෙන්න හේතුවක් තිබුණා. ආන්ගේ හේතුව හොයනකොට අපිට මේ හේතු ටික මුල ඉඳලම අද වර්තමාන තත්ත්වයට විග්‍රහ කරන්න ඕනේ. අතීත තත්ත්වයක් වර්තමාන තත්ත්වයක් වර්තමානයට වර්ධනය වුණු ආකාරයත් විග්‍රහ කරනකොට උත්තරය අපිට නිකම්ම මේ සූට් ඇවිල්ලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභණං කන්දක මාත්‍යම කියපු විදිහට අපේ ආරෝග්‍ය සම්පත්තිය ගැන කතා කරන්න දේශීය වෛද්‍යවරයෙක් අපිට එක්කිනු පණිවිඩ මාත්‍ය කන්දක මාත්‍ය කිව්වා වගේ අපේ මේ ඍෂිවරු හොයාගත්ත ඍෂිවරු ගිහිල්ලා අපේ ලෝකෙම ඉන්න මිනිසුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කතා කරපු මිනිසුන්ගේ ආරෝග්‍ය සම්පත්තිය වෙනුවෙන් කතා කරපු ඍෂිවරු කොහොමද ඒ ගැන කියලා තියෙන්නේ මම හිතන්නේ කන්දක මාත්‍ය මේ ගැන දිගින් දිගටම කතා කරනවා දේශීය වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාට ඉතාමත්ම ගැළපෙන මාතෘකාවක් මම හිතන්නේ මමත් වෙද මහත්තයෙක් මම හිතන්නේ කන්දක මාත්‍යත් ගමේ ගොවි මහත්තයත් එක්තරා විදිහක වෙද මහත්තෙක් තමයි इतिहास हेमा अपे संस्कृति गुड नगिन बिल विधाने गम विधाने यथकोट विदराल कें मे संस्कृति तम अपेतिबे यथकोट मे कुंची कारण मतकने अन्े शुद्ध शुद्ध इतर अन्न मे रटाक्रण सीलु दिनाक मेतिपिच संस्कृति मेतिपिच रटाव विनस्करपे ये विनस्करपुले तमय अपे मे परिहानियटे अन्न प्रधानम हेतु मंगितने मे पुडि मतकिरी मकरे मंग कंदगम हत्या මෙද මහත් එක් කියන එක පොඩ්ඩක් තහවුරු කරන්න මොකද වෙල් විදානේ කියන්නේ ඇත්තටම අපිට බත සපයපු කෙනා ඒ බත සපයනකොට අපිට සපයන්නේ මොන ආහාරද මොනවද කියන එක තුමන් හොඳට දැනගෙන හිටපු කෙනෙක් ඒ නිසා මම මෙන්න මෙහෙම පටන් ගන්නම් ආයුර්වේද සඳහන් වෙනවා සමදෝසක් සමග්නිශ්ය සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්ම ඉන්ද්‍රිය මන සමදෝස දැන් කන්දක මහත්ය කතා කරා සෙම මේ නිවර්තණයෙන් කටකේදෙනකොට සෙම කුපිත වෙනවා කියලා එතකොට සමදෝසක් නම් එනම් වාපිත් සෙම් වල සම්‍යක් භාවයක් තියෙන්න ඕන නිරෝගීකම රැකෙන්න සමදෝසක් සමග්නිශ්චය අන්න ඊළඟට කියනවා අග්නිය බඩගින්න කියන එක
අග්නිය කියලා කිව්වේ මේක ගින්නක් අපි හැමතිස්සෙන් කියන බඩ ගින්න කියලා මේ වෙදකම හඳුන්වන්නේම අග්නි මූලික ප්‍රතිකර්මකණයක් මේ බඩ ගින්න මුල් කරගෙනමයි මේ ප්‍රතිකාරය කරන්නේ ඒකට සරලම උදාහරණය තමයි පරණ වෙද මහත්තයෙක් ගාවට ගිහම මම පළවෙනි තහන්නේ කොහොමද වැසි කැසිකිලි බැහැරවීම පළවෙනි ප්‍රශ්නේ එතුමන් අවබෝධ කරගන්නවා මෙයාගේ ගින්න තත්ත්වය මොකක්ද කියන එක එතකොට බඩ ගිනි වෙනවද වෙලාවට වෙලාවට කන්න පුළුවන්ද එතකොට සමදෝසක් සමග්නිශ්ච සමධාතු මලක්‍රියා සමූ ධාතු අපේ තියෙන ශරීරයේ රස රක්ත මාංශ මේදස් අස්ථි මජ්ජා ශුක්‍ර කියලා ධාතු හතක් අන්තං ඩිම්බ මේ ධාතු හත පෝෂණය වෙන්නේ මේ ධාතු හත දූෂණය වෙන්නේ මේ ධාතු හත වෘද්ධි වෙන්නේ මේ ධාතු හත හීන වෙන්නේ අපි ගන්න ආහාර රටාව සහ ජීවන රටාව තුලයි එතකොට ඒ නිසා තමයි සමදෝසක් සමග්නිශ්ච සමධාතු මලක්‍රියා අන්න ළඟට කියනවා මල පහ බැහැරවීම අපි නිසි ආහාර ගන්නේ නැත්තම් නිසි ලෙස අපේ මල මල බැහැරවීම සිද්ධ වෙන්නේ නැහැ මල කිව්වම අපේ තියෙනවා පුරිස මුත්‍ර ශ්‍රේද ඒ කියන්නේ මල ප්‍රධාන මල මුත්‍ර ඊට පස්සේ දහඩිය ඊට පස්සේ ඇස් මල කන් මල නාසා මල මේ ආදී කොට ගත්තා උ මල හැබැයි අපි නිසි ලෙස ආහාර පාන විදි භාවිතයට නොගත්තොත් මේ මල බැහැරවීම වල ප්‍රශ්න ඇති වෙනවා එතකොට අපි කියනවා අර නාලේ બ્લોක් වෙලා මේ නාලේ બ્લોක් වෙලා අතන ලේ දූෂ්‍ය වෙලා මේ දූෂ්‍යභාවය තුලයි මේක වෙන්නේ කප කෝප වෙලා වාතය කුපිත වෙලා මේ ඔක්කොම වෙන්නේ ඇයි මේ සම ධාතුන්ගේ ශක්තිය නැති වෙලා තියෙනවා අද ඉන්නවා පුද්ගල යෝධයෝ වගේ හැබැයි විනාඩි 5ක් එක දිගට හිටගෙන ඉන්න බෑ ඇයි ඒ ධාතු කීපයක් දුර්වල වෙලා ධාතු කීපයක් වෘද්ධි වෙලා උදාහරණයක් ඇරෙද්ද මාංශයයි මේදසයි වෘද්ධි වෙලා අස්ති අස්ති මජ්ජා කියන ධාතු දෙක හීන වෙලා එහෙනම් අර කන්දගම් මහත්තයා නිතර මතක් කරන අන්නපාන විදි ඒ කියන්නේ කන බොන විදිහේ වැරද්ද නිසායි මේක වෙලා තියෙන්නේ එහෙනම් සමදෝසක් සමග්නිශ්ච සමධාතු මලක්‍රියා මේ හරි ක්‍රමවේදයක් මේවේ හරි සම්‍යක් භාවයක් තියෙන්න ඕන ඊළඟට ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රිය මනක් මෙන්න වැදගත්ම තැන ප්‍රසන්න වූ ආත්මේ මනස ඉන්ද්‍රිය කියන මේ සියල්ලේ එකතුව තමයි නිරෝගීකම කියලා කියන්නේ එතකොට බුදුදහමෙත් අපි කියනවා ආත්මය සහ මනස ලෙඩ වෙනකොට කය ලෙඩ වෙනවා කියලා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝගේ දහමේ අපි කියන කතාවක් තියෙනවා නිතරම අපි භාවිත කරගන්න. තනුවානම් තම සිත තනුවාමය. හිත තනාගත්තොත් තමයි අපිට මේ හැමදේම තනා ගන්න පුළුවන් වෙන්නේ. මොකද හිත දුවන්න ගත්තාම අපි ගිජු වෙන්නේ රසයට හෝ රූපයට හෝ ශබ්දයට හෝ විතරයි. එහෙනම් මේ කන්දගම මහත්තයා නිතර පුන පුනා කියන මේ අන්නාපාන විදි මේ ආයුර්වේද සඳහන් වෙන අන්නාපාන විදි භාවිතයට ගන්න නම් ප්‍රඥාව ඕන වෙනවා. බුදුදහම දේශනා කරන්නේ ප්‍රඥාවන්තයාට කියනවා වගේම මේ වෙදකම සහ මේ ශාස්ත්‍රයන් මේ ආයුර්වේද කියන්නේ ශාස්ත්‍රයක්නේ බෞද්ධ කියන්නේ දර්ශනයක්. එතකොට මේ ආයුර්වේදයේ දර්ශනයක් මේකේ ප්‍රයෝජනේ ගන්න නම් මිනිස්සු බුද්ධිමත් විය යුතුමයි. එතකොට මේ වෙදකමේද කියනවා මේ ආහාර විහරණ ඖෂධ කියලා. එතකොට කන බොන විදිහ ජීවත් වෙන රටාව තුන්වෙනි තැනයි ඖෂධය. එතකොට මේ කොරෝනා මොහොතේ වඩා වැදගත් වෙන්නේ අපි කන්නේ බොන්නේ මොනවද කියන එක. ඊළඟට අපි ජීවත් වෙන රටාව මොකද්ද කියන එක. ඊළඟට නිත් පුන පුනා මිනිස්සුන්ට කියනවා මේ විදිහට ජීවත් වෙන්න මේ විදිහට ජීවත් වෙන්න. එතකොට එහෙනම් මේ වල වැදගත් වෙන්නේ මොනවද? ආහාර විහරණ ජීවත් වෙන රටාව. එහෙනම් ආහාර විහරණ ඒකෙන් ඒ දෙකෙන්ම පාලනය කරන්න බැරි ටිකට නිසි වෛද්‍ය උපදේශනයක් මත නිසි ක්‍රමවේදයක් තුල ආහාර පාන සහ ඖෂධ ලබා ගැනීම ඉතා සුබවාදී වෙනවා. එහෙනම් නිරෝගීකම රැකගන්න නම් අපි බුද්ධිමත් වෙන්න ඕන. බුද්ධිමත් වුණොත් අපිට මේ සියලු දේ බුද්ධ දර්ශනෙට හා ආයුර්වේද දර්ශනෙට අනුව ප්‍රයෝජනට ගන්න හැකි වෙනවා. එතෙන්දී ඇත්තටම බොහොමත්ම ස්තුතියි. කන්දක මහත්තයාට ස්තුති කියන්න ඕනේ. බුදුමාරත් අපේ වෛද්‍යතුමාට ස්තුති කරන්න ඕනේ. මේ බණවිඩය අපේ කන්දේමා ගමයා ප්‍රේක්ෂකයින්ට කියලා දුන්නත් ඒ වගේම මෙතෙන්දී අපි උදාර සම්පත් වෛද්‍යතුමාව සම්බන්ධ කරගන්න එතුමා බටහිර වෛද්‍යවරයෙක්ින්දම නෙමෙයි. අපි කතා කරනවා මෙතෙන්දී අපේ සතුට ගැන. අපේ සතුට ගැන කතා කරද්දී ඒ වගේම අපේ සෞඛ්‍ය ගැන කතා කරද්දී අපි කතා කරනවා අපේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් ඉතාම වැදගත් කියලා. වෛද්‍යතුමනි මෙතෙන්දී ප්‍රශ්නයක් මතුවෙනවා. මේ අපි මෑතකදී අත්දකින්නවා මේ කොරෝනා තත්ත්වයත් එක්ක සියදිවි හානි කරගන්නවා අපේ ජනතාව. ඇත්තට මේ මට අපිට හිතෙන්නේ මේ ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය දුර්වලලා හින්දා අපි ඉදිරියට මේ ගැන දිගින් දිගටම කතා කරමු. අදට පොදුමා කියන්න කොයිතරම් දුරට අපිට මේ වෙලාවේ අපේ මානසික සෞඛ්‍ය වැදගත්ද කියලා. ඇත්තටම බොහොම හොඳ තැනකට ආවේ අපි. අපි කොහොම කතා කරත් අවසානයේ මේ ලෝකේ හැම තැනම තියෙන ශක්තිය. ඒක තමයි ඇත්ත. එතකොට මේ හැම තැනම තියෙන ශක්තිය ගත්තාම
මේ ශක්තිය ගහකොළ වෙන්න පුළුවන්, පසේ වෙන්න පුළුවන්, වතුර වෙන්න පුළුවන්, විදුලියක් කොටනකොට වෙන්න පුළුවන්, ගොරවනකොට වෙන්න පුළුවන් විවිධ ආකාරවලින් තියෙන ශක්තිය. ඒතර මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ශක්තිය සමහරට අපිට අමතකලා තියෙනවා. ඒතර අපේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් තමයි. මේ ශක්තිය ඇඟ ඇතුලේ තියෙන ශක්තිය හොයාගෙන හොයාගෙන ගියාම ඒක තියෙන්නේ අවසානයේ මනසේ. මනස හරහා සිත හරහා තමයි අපේ ඇඟට එන ආහාර වේවා ඔක්සිජන් වේවා නැත්නම් වෙන යම් හිරුවලින් එන ශක්තියක් වේවා ශක්තිය අවසානයේ කොයි පැත්තටද යන්න ඕන කියලා අවසාන තීරකය වෙන්නේ මනස. ඒක නිසා තමයි නිතරම පුන පුනා කියන්නේ කය වගේම මනස විශේෂයෙන්ම රැකගන්න කියලා. අර කියනවා කියවන කය ලෙඩ වුණොත් අපිට සුව කරගන්න පුළුවන්. හැබැයි මනස ලෙඩ වුණොත් හරි අමාරුයි. ඒක නිසා හැමදේම අපේ තියෙන්නේ මනස කියන එක අපි දන්නවා. නමුත් අපිට වෙලාවක් නෑ අපේ මනස ගැන බලන්න. අපි පරීක්ෂණයක් කරා මහල්පත් මහත්තයා ලොකු කාලයක් මිනිස්සු කොට්ටාසයක් අරගෙන සමහර පාසල් දරුවෝ හිටියා විවිධ කණ්ඩායම් හිටියා අපි කිව්වා ඕගොල්ලෝ අපි දුන්නේ අවස්ථා දෙකයි ඕගොල්ලෝ ඉන්න පැයක් ඇතුළත වැඩිපුර ඉන්නේ තමා තුළද නැත්නම් එළිය තුළද කියලා බලන්න කියලා. මේකදී අපිට 99%ක් විතරම මමත් ඒක කරා එන්නේ එළිය තුළ. අපි නිතරම හිතන්නේ අනුන් ගැන නැත්නම් රූපයන් දෙයක් එහෙම නැත්නම් වෙන කොහේ හරි වෙන දෙයක්. අපිට අපි ගැන අපේ ඇතුළ පරීක්ෂණයෙන් තහවුරුනේ අපේ ඇතුළ අපිට බලන්න වෙලාවක් නැහැ. හැබැයි මේ හැමදේම තියෙන්නේ තමන්ගේ ඇතුළේ. සියලුම දේ තියෙන්නේ තමන්ගේ ඇතුළේ. ඒක නිසා තමන්ගේ මනස ගැන විනාඩි 10ක් විනාඩි 15ක් තමන් ඉන්නේ කොතනද කියලා කලබල නොවී නැවතිලා බලන්න පුරුදු වෙන්න. මේක ටිකෙන් ටික දිනු කරගන්න පුළුවන්. දිනු කරගත්තට පස්සේ තමන් යන්නේ කොහෙද? තමන් කරන්නේ මොනවද කියලා තමන්ට දැනෙනවා. ඒ නිසා ආරම්භයක් විදිහට අපිට පුළුවන් නම් මේ වැඩසටහනේදීම අපිට ආරම්භයක් ලෙස තමන් ගැන පොඩ්ඩක් තමන් මොනවද කරන්නේ දැන්? තමන් කොතනද ඉන්නේ? තමන්ගේ නිරෝගීතාවය කොහොමද? තමන්ගේ ශරීරයේ ඉරියව්ව කොහොමද කියලාත් අඩුම ගානේ බලන්න පුළුවන් ලොකු දෙයක් වෙනවා. දැන් ඉරියව්ව ගත්තාම දැන් සමහරට අපි මෙහෙම නැවිලා ඉන්න ඉරියව්වක් ඉන්නකොට අපේ දැන් පරීක්ෂණවලදී හොයාගෙන තියෙනවා බටහිර විද්‍යාව වෙන්න පුළුවන් නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව නිසා අපේ ශක්තිය මොකොනේ අඩු වෙනවා. ඒ නිසා අපි නිකන් අපි සත්තු උනත් දැකලා තියෙනවා ඉන්න වෙලාවට ඇඟ මෑලි කඩනවා කියලා මේ මඩේ කුස්සලා සත්තුන්ගේ ඉස්සරහා පාදක දිග අරිනවා. එහෙම නැත්නම් මෙහෙම ඇද. ඒක ශක්තිය අපි නොදෙනුවත්ම අපිටවත් කරපහම එක ප්‍රායෝගිකව මෙහෙම වෙච්ච ගමන් අපේ ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙන නිසා අපේ මුලින්ම ඇඟ මනසට ඉස්සෙල්ලා ඇඟ අපේ රුධිර තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඇඟේ පිහිටීම කොහොමද කියලා අවබෝධයක් පටන් ගන්නවා. ඒකත් එක්ක අපේ මනසට යන්න පුළුවන්. මනසට ගියාන පස්සේ මනස දියුණු කිරීම තුළ අපි මේ කෝවිඩ් වසංගතය එනකොට අපිට කරන්න පුළුවන් දැනට තාම බෙහෙතක් හොයාගෙන නැහැ මේ වෙනකොට. නිසා අපිට කරන්න පුළුවන් එකම දේ මේ වෙනකොට අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න එක. දැන් කන්දගම් මහත්මයා කිව්වා අපේ වෙද මහත්මයා කිව්වා නිල වෙද මහත්මයා අපිට පුළුවන් අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න. ආහාරවලින් වේවා ශක්තිය වලින් වේවා අපේ සිත දියුණු කිරීමෙන් වේවා ප්‍රතිශක්තිය වැඩි කරොත් අපිට පුළුවන් මේ වෛරසයට කිසියම් අපිට නැත්තම් තරගයක් දෙන නිසා අපිට පුළුවන් නම් අපේ සිත ගැන හිතන්න. අපි හුදකලා වෙලා ඉන්නව සමහරලාට අපි වැඩක් නැහැයි කියලා හිතනවා. අනුන්ගේ බාහිර දේවල්ම හොය හොය ඉන්නතෝ කියලාම් කියන ඒවා ගොසිප් කියන ඒවා නවත්තලා මේ වෙලාව අපිට පුළුවන් නම් අපි ගැන ෆෝකස් කරන්න, අපේ ඇතුළ ෆෝකස් කරන්න අපිට පුළුවන් අපේ හිත දියුණු කරගන්න. ඒ නිසා අපි එතනට පොඩ්ඩක් තල්ලු වෙමු කියලා මම යෝජනා කරන්න කැමතියි. ඇත්තටම මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයින් ඉතාමත් වැදගත් කරුණු කාරණා ටිකක් කියවුණා. අපි බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම මේ වැඩසටහන අපේ තිරක්කන්දක මහත්මයාත් පණිවිඩ මහත්මයාත් උදාර වෛද්‍යතුමත් එක්ක දිගින් දිගටම අපේ ප්‍රේක්ෂකයින්ට මේ වගේ වැදගත් කාලීන පණිවිඩ ටිකක් අරගෙන එන්න. අපි අවසන් කරන කතා කල්පනා කරා කන්දක මහත්මයාගෙන්. කන්දක මහත්මයා, වෛද්‍යතුමා කියන්නේ ශක්තිය ගැන. අපි මේ පාරම්පරික වෙද මහත්මයා කියන්නේ අපේ ශක්තිය ගැන. අපේ ශක්තිය ඔබතුමා කියන්නේ සූර්යාගෙන් එන ශක්තිය. අවසාන වශයෙන් කියන්න අපි මිනිස්සු හැටියට මම මුලින්මත් අහපු විදිහට අපේ ආහාර පානවල අපේ ආහාර ක්‍රමවල අපේ තියෙන මේ ශක්තිය වසවිස නැතුව සූර්යාගෙන් එන ශක්තිය කොහොමද අපි කලමනාකරණය කරගන්නේ? මේ සියලු ශක්තිය එක තැනකට ගන්න. ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් කොහේ හරි තියෙනවා නම් විශ්වයේ ඒ ග්‍රහලෝකෙට ශක්තිය සපෙන්නේ එකම එක තැනකින්. ඒ තමයි සූර්යයා. සූර්යාගේ සූර්යෙක් වෙන්නේ සාමාන්‍ය ග්‍රහලෝකයක්ම තමයි. ඒ ග්‍රහලෝකයේ විශේෂත්වය තමයි ඒක වායුම ග්‍රහලෝකයක්. ඒක ග්‍රහලෝකයක් කියන්නේ මේක ලෝකයක්.
ඒ වායු වායු තත්ත්වය හයිඩ්‍රජන් හීලියම් වෙනකොට ශක්තිය නිකුත් කරන්න ගන්නවා. ඒ ශක්තිය තුල ඔහු ග්‍රහණය කර ගන්නවා ඒ අවට තියෙන තවත් ලෝකය. ග්‍රහණය වූ ලෝක ග්‍රහ ලෝකයයි. ඒක සූර්යයේ සහිත ග්‍රහ ලෝකයක ජීවය ඇතිවීම සඳහා නැත්නම් ජීවයේ ආරම්භයක් සඳහා ජලය අවශ්‍යයි. එතකොට සූර්යාගේ ඉඳලා ළඟ සූර්යාට කිට්ටුව තියෙන ග්‍රහ ලෝක වල තියෙන ජලයේ තියෙන වාෂ්පාකාරයෙන් ජීවයක් හැදෙන්න අමාරුයි. සාමාන්‍ය ජීවයක් ඈතම තියෙනවා තියෙන්නේ ජලය ඝන තත්වයක අයිස් හැටියට ජීවයක් හැදෙන්න විදියක් නැහැ. අයි කියන්නේ එක ප්‍රබල ඝන තත්වයේ තියෙන්නේ. ඔය අතරමැද තියෙන එක්තරා එක ග්‍රහ ලෝකයක ජලයේ තිබුණොත් දියර තත්වයෙන් තිබුණොත් ජීවය හැදෙන්න පුළුවන්. ඒ ග්‍රහ ලෝකය තමයි අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ පෘථිවිය කියන ග්‍රහ ලෝකය. හැබැයි මේ පෘථිවිය කියන ග්‍රහ ලෝකයේ කෙලින් හිටගෙන තිබ්බනම් බැරි වෙලාවත් ඒ ජීවය නැහැ. ඒක ඇලවෙන්න ඕනේ. එතකොට මේ ඇලවීමේ සීමාවක් තියෙනවා. ඒ ඇලවීමේ සීමාව තමයි මේ අංශක 23මාරේ සීමාව. ඒ සීමාවට මේ ග්‍රහ ලෝකය ඇලවෙලා තියෙනවා. ඒ හින්දා මේ සූර්යා එක තැනකට එල්ල වෙන්නේ නැතුව කර්කටක නිවර්තනයටත් මකර නිවර්තනයටත් සමකයට එල්ල වෙන්නේ මේ ඇලවීමේ කැරකීම නිසා. මේ තුල කාලගුණයේ වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් උඩ ශාකයක වර්ධනය වීම වර්ධනය තැම්පත් කර ගැනීම මල් පිපීම ගෙඩි ඇදීම වලට කාලසටහනක් වෙනවා. ඒ කාලසටහන අනුව මුල් ක්‍රියාත්මක වෙන කාලයක් තියෙනවා. ඒ කාලෙට ආයුර්වේදී මුල් වලින් බේත් ගන්නේ නැහැ. විසයි. කඳේ තැම්පත් වෙන වෙලාව තියෙනවා. ඒ වෙලාවේ කඳෙන් බේත් ගන්නේ නැහැ. අලේ තැම්පත් වෙන කාලයක් තියෙනවා. අලෝල ඒ කාලට ගන්න නෑ මේ ආහාර. මෙන්න මේ විදිහ තමයි අපේ ආහාර රටාව තිබුණේ. ඒ ආහාර රටාව හරියට මේ කාලට මේවා හොඳ නෑ, මේ කාලට මේවා හොඳ නෑ, මේ කාලට මේවා හොඳ නෑ. එහෙම අපි මේ ආහාර පාවිච්චි කරපු හින්දා අපේ කවදාකවත් තුන්දස් කිපුණේ නෑ. අපි නිරෝගී ශක්තිමත් කණ්ඩායමක්. එතකොට එහේ අපිට පුළුවන් ජීවත් වෙන්න. ජීවත් වෙන්න ශක්තිය අපි එතනින් අපි ලබා ගන්නවා. නමුත් අපිට එන රෝගයක් වළක්ව ගන්න නම් අපේ ඇඟේ තියෙන ශක්තිය අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඔය අලුතෙන් ඔය පිටින් එන ඒවා අපේ වට කියන්නේ කුණ්ඩවාරි යක්ෂ භාෂාවෙන්. කුණ්ඩවාරි කියන්නේ මේ වෛරස්. වෛරසයක් ආවම වෛරසේ නවත්ත ගන්න ඔය ආහාරවල තියෙන ශක්තියම මදි. ආහාරවල තියෙන ශක්තිය මදි. ඒ සඳහා මහා ගින්නක් අපේ ඇඟෙන් එළියට තල්ලු වෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික බලය. අපේ වෛද්‍යතුමා කියපු ආධ්‍යාත්මික බලය. මේ ආධ්‍යාත්මික බලය ලබා ගන්න අපි සූර්යාගේ ශක්තිය අපි එකතු කරගන්නවා පිරමීඩාකාර ක්‍රමයකට වාඩි වෙලා. ඒ කියන්නේ අපි කියනවා ආහාර මිනිය ගොත ගන්නවා, එර මිනිය ගොත ගන්නවා. නැත්නම් ඒ විදිහට ගොතාගෙන ඒ පිරමීඩයේ තුලට අපේ මනස යොමු කරලා අපි ඒ සූර්යාගේ ශක්තිය අවශෝෂණය කරගන්නවා එකට. මේකෙන් නිකුත් වෙන මේ මහා තරංගයට බෑ ඔය කුණ්ඩවාරියකට කිට්ටු කරන්න. ඒක පිච්චිලා යනවා. ඒක තමයි මේ මහා ආධ්‍යාත්ම බලය කියලා කියන්නේ. ඒ ආකාරයෙන් ආධ්‍යාත්මික බලයත් මේ භෞතික ආහාරවල තියෙන බලයත් අපි එකතු කරගෙන අපිට පුළුවන් මේක පාලනය කරන්න, ඉතාමත්ම හොඳින් පාලනය කරන්න පුළුවන්. ඒ හින්දා අපිට දැන් තියෙනවා වටහා ගන්න දෙයක්. එකක් අපි කොයි ආහාරද ගන්නෙ, කොහොමද අපි මනස දුර්වල වෙන දොත් තියාගන්නේ. මනස දුර්වල වෙන ප්‍රධාන කාරණාව රෝගයක් නම් රෝගේ නොවි ඉන්නේ කොහොමද? රෝග නොවි ඉන්නේ නම් සමහර ආහාර අපි මයික උදාහරණයකින් නවත්තන්නම්. අපි ද ගමේ ගොඩේ තියෙනවා කෑමක් කන එක බොහොම මේ බොහොම ඒ කෑම දෙක ප්‍රසිද්ධයි ගම් වල. එකක් කිතුල් පිටි. කිතුල් පිටි කවදාකවත් ගන්න බෑ අවුරුද්දේ දෙසැම්බර් මාසේ හැර දෙසැම්බර් ජනවාරි හැර වෙන මාසවලයි කිතුල් ගහේ පිටි තත්ත්වය ඇති වෙන්නේ නැහැ. පිටි තත්ත්වය ඇති වෙන්නේ මේ දෙසැම්බර් ජනවාරි මාසවල. ඒ හින්දා ඒ කාලේ තමයි ගෙවල් වල කිතුල් ගස් කපලා පිටි එකතු කරන්නේ. ඒ පිටි ආහාරයට ගන්න ඕනේ. නැත්නම් දැන් මොකද හේතුව? මිනිස්සු ඇඟේ තියෙන පිත කොටස මර්ධනය කරන්න මේක අවශ්‍යයි. පිත වැඩි වෙන්නේ ඒ කාලෙට. හින්දා ඒක මේ රටාව. හබරලා කියලා යතේ තියෙනවා. හබරලා අවුරුද්ද පුරාම කන්න බෑ. හබරලා කන්න පුළුවන් වෙන්නේ දෙසැම්බර් ජනවාරි. කන්න ඕනිමයි. මූලක් ගින්න තනිප කරන්න කකුල් පුපුරන එක නවත්තන්න. මම මේ සරල උදාහරණ දෙක. ආහාර වලින් අපිට පුළුවන්කම තියෙනවා නම් මේක නවත්ත ගන්න පුළුවන්කම. මේවා හොයන්න ඕනේ දැන් හපව්. ඒ එක්කම මේ වෛද්‍ය වෘත්තික ජීවත් වෙනවා මේ රටේ. තාමත් ඔවුන්ගේ પરම්පරාවල් ජීවත් වෙනවා මේ රටේ. ඔවුන් මේ කාරණාව දන්නවා. ඔවුන්ට පුළුවන් මේ කෙලින්ම මේ එන වෛරස වලට නැත්නම් මේ අපි කියමුකෝ අපි දැන් අලුත්ම වෛරසයේ COVID-19 කියලා ඒක ඒක මර්ධනය කරන්න ප්‍රතිශක්තිය දිනු කරන්න පුළුවන් ඖෂධ හදන්න පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රශ්නයක් ඖෂධ දෙන්න බෑ. ඖෂධයක් දුන්නොත් ඒක බරපතල වැරද්දක්. ඇයි ඒක අර මේ පරිශ්‍රණ වලට යවලා ඒකේ ප්‍රතිඵලය අන්තරාකාරී නෑ කියලා
සාධිකේ බර ගානක් වේදම් කරන්න ඕනේ මේ වැඩේ කරන්න. එඳා වෛද්‍යවරු මේක ඉදිරිපත් කරන්නේ නමුත් මේක එක තැනක් තියෙනවා නීතියේ. ඒක තමයි අපිට ආහාර ගන්න පුළුවන්. එහෙනම් මේවා බෙහෙත් නෙමෙයි ආහාර. අපි කව තියෙන ආහාර. එඳා මේවා වෛද්‍යවරුන්ගේ ඉල්ලීම කරන බෙහෙත් කියලා දෙන්න යන්න එපා. හිර වෙනවා. හිර වෙනවා මේ ප්‍රශ්නේ හිර කරගන්නවා. දෙන්න තමගේ ගමේ අයට ආහාර හැටියට. තේ එකක් හැටියට හදාගන්න දෙන්න. කෝපි එකක් හදනවා වගේ හදාගන්න දෙන්න. අපි ආහාර ගන්නෙ මොන නීචේකවත් අපි අහුවෙන්නේ නැහැ. ඉඳ වෛද්‍යවරුන්ට කරුණා කරලා අපි කියනවා ඔය වෛද්‍ය ඔය බෙහෙත් කියනක නවත්තලා බහින්ද තේ වෙනුවට මේක බොන්න කියලා. කතන්දරේ මෙතන මෙවර වෙනවා. එතෙන්දී ඒක තමයි. ඒ හොයාගත්තේ පරණ අතීත හෙළ වෙදකමේ තියෙන කන්දගම් මහත්ය අද්දුටුවයි සත්තයි කියලානේ. අද්දුටුවයි සත්තයි නම් ආයි වෙන මොනවත්. එහෙනම් අපි ආපහු මේ වගේ වැඩසටහනකින් අපි කන්දේ මාගමයාගෙන් හම්බෙමු. අපේ ප්‍රේක්ෂකයන්ට හැමදාම මේ වගේ වැදගත් මේ විශේෂයෙන්ම මේ වගේ මේ කාලෙට ගැලපෙන මාතෘකා පිටිකටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.